මම විශේෂඥ වෛද්‍ය ජීජි චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති. ඔබ දන්නවා මේ වුණේ රට ඇතුලේ ඩෙංගු රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙද්දී, ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙද්දී, කොවිඩ් මරණ වාර්තා වෙද්දී, මේ වුණ ඇතුළු තවත් බොහෝ බෝවන රෝග පැතිරෙද්දී ඒ සාමාන්‍යයෙන් අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඖෂධ ඒ වගේම අවම මූලික රසායනාගාර පරීක්ෂණ කරන්න අවශ්‍ය කරන ප්‍රතික්‍රියක පවා නොමැති තත්ත්වයක් තියෙනවා. බරපතල කඩාවැටීමක් සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ තියෙනවා. මේ ගැන වර්ෂයක් මුළුල්ලේ අපි වෘත්තීය සමිති විදියට විමසන විට සෞඛ්‍ය අමාත්‍යවරයා ලේකම්වරු නිලධාරිකිර උත්තරේ තමයි සල්ලි නැහැ කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ මුදල් නොමැති තත්ත්වයක් යටතේ පවා හදිස්සි මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දක්වන කැමැත්ත, කෑදරකම, ගිජුකම කිසිසේත් අඩු වෙලා නැහැ. ඒකට ගන්න පුළුවන් සරල උදාහරණයක් තමයි අපි අද පැමිණිල්ලක් විදිහට බාර දුන්නේ. සෙෆරොක්සින් කියන ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීමේදී $725 සිට අඩු ලංසු ලබා දීපු සමාගම් තියෙද්දී විවිධ හේතු නිර්මාණය කරමින් $175කට එක එන්නත් කුප්පියක් ගානේ එන්නත් කුප්පි $125ක් මිලදී ගන්න රුපියල් මිලියන 500ක් වැඩිපුර ගෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තම ටෙන්ඩර් ක්‍රියාවලියේ මේ වෙනිට කටයුතු කරමින් තිබෙනවා. අපේ ප්‍රශ්නය තමයි සාමාන්‍ය විදියට කල්ැතුව සැලසුම් කරලා ඖෂධ මිලදී ගන්න මුදල් නැහැ කියන සෞඛ්‍ය අමාත්‍යාංශය මේ විදියට හදිසි මිලදී ගැනීම සඳහා අත දිග ඇරලා බය නැතුව සල්ලි වේදන් කරන්නේ කොහමද? මේවා කජු වැට කොස්සට නෙමෙයි. මේ රටේ දුක් විඳින මිනිස්සු, බදු ගෙවන මිනිස්සු, තමන්ගේ ආහාර වේලෙන්, බිත්තරයෙන්, බෙහෙත් පෙත්තෙන්, ඇමටිකෙන්, සෞඛ්‍ය පහසුකම් වලින්, ඖෂධ පහසුකම් වලින් කපාදු කළ තමයි ඉතාමත්ම දුක් මාසියෙන් ලේ දාඩිය කඳුළු මිරිකල තමයි මේ බදු මුදල් මේ දවස්වල ගෙවන්නේ. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්නේ